හයි අද ඉතින් මට හිතුණා ඔය දෙය ගැන ඔයගොල්ලන්ට කියලා දෙන්න දවසම මට මැස්සෙක් වද දෙනවා thumbnail එකෙන් දැන් ඔයගොල්ලෝ දන්නවනේ අද ටොපික් එක එහෙනම් අපි යමු අපේ වීඩියෝ එකට හයි welcome to my youtube channel කලින් මගේ වීඩියෝස් කීප එකම කීප දෙනෙක් අහලා තිබුණා මේ ටොපික් එක ගැන මට ඉතින් හිතුණා ඔයගොල්ලන්ට මේ ටොපික් එක ගැන කියලා දෙන්න මොකද මම මේ ටොපික් එකෙන් පස්සේ මගේ මේ මන්තිකේ සෝලෝ ඩේට් එක ෂෙයා කරනවා ඊට පස්සේ මං හිතන් ඉන්නේ මම ඔයගොල්ලන්ට කියලා දුන්නානේ මෝර්නින් වගේම නයිට් ස්කින් රුටින්ස් හදාගන්න විදිය මං දැන් ඊළඟට ඔයගොල්ලන්ට කියා දෙන්න හිතන් ඉන්නේ මම එක දෙපාරක් කිව්වා හරි මං කියලා දෙන්න හිතාගෙන ඉන්නේ oily skin එකකට combination skin එකකට dry skin එකකට normal skin එක මේ skin types අනුව ඔයගොල්ලන්ගේ skin එකට ගැළපෙන products මොනවාද ඒ products select කරගන්න කොහොමද කියන එක 1 by 1 එතකොට ඒක episodes ගණනාවක් යන හින්දා මට හිතුණා අද මේ topic එක ඔයගොල්ලොත් එක්ක කතා කරලා ඉන්න ඊට පස්සේ solo date එක ඊට පස්සේ අපි අර topics ගැන කතා කරමු අද දවසම අපිට වහිනවා ඉතින් අද මේ අර නිකන් හරි gloomy විදේකක් තියෙනේ හින්දා මම දන්නේ වෙනදාට මම රූම් ලයිට්ස් දෙක විතරයි දාන්නේ ඒ වගේම මෙන්න මේ පුංචි බල්බ්ස් ටික හැබැයි අද මාව නිකන් හරි අඳුරුයි වෙනදාට වඩා අඳුරුයි මම හිතන්නේ නිකන් තියෙන ක්ලයිමේට් එක හින්දා හරි අද කතා කරන්න යන්නේ ෂීට් ෆේස් මාස්ක් ගැන ඔගොල්ලෝ මාව TikTok ෆලෝ කරන කෙනෙක් නම් ඔගොල්ලෝ දන්නවා මං ගාව මේ ෂීට් මාස්ක් කලෙක්ෂන් එකක් තියෙනවා මම ගොඩාක් ආසයි මේ ෂීට් මාස්ක් කලෙක්ට් කරන්න ඒ වගේම යූස් කරන්න මම ඉතින් උගලන්ට පෙන්නන්නම් මුලින්ම මං ගාව තියෙන ඒවායින් කීපයක් මේ තියෙන්නේ මගේ කලෙක්ෂන් එකෙන් ටිකක් ඇත්තටම කෝ ටිකයි තව තියෙනවා ඔප්සි මං ඉතින් එකට වෙනම ඩ්‍රෝව එකක් තියාගෙන ඉන්නේ මොකද මං ගාව ගොඩක් තියෙන නිසා තව තියෙනවා ඉවර නෑ ඉවරයි කියලා හිතුවට ඉවරම නෑ ඔව් මීට තව තියෙනවා මට අමාරුයි අද්දකට ගන්න මේ තමයි මගේ ෂීට් මාස්ක් කලෙක්ෂන් එකේ භාගයක් මේ වගේ තව භාගයක් මගේ තියෙනවා මොනවද මේ ෂීට් ෆේස් මාස්ක් කියලා කියන්නේ මුලින් අපි ඒ ගැන කතා කරලා ඉමුකෝ ෂීට් ෆේස් මාස්ක් එකක් කියලා කියන්නේ කොටන් බේස්ඩ් ක්ලොත් එක සීරම් එකක් ඒ කියන්නේ සීරම් එකක් ඇබ්සෝබ් කරපු කොටන් බේස්ඩ් ක්ලොත් එකක් හරියටම කිව්වොත් ටිෂු එකක් වගේ දෙයක් මේ ෂීට් මාස්ක් එක ඇත්තටම මේ වගේ පුංචි පැකට්ුවක තමයි එන්නේ මේ වගේ පැකට් එකක් ඇතුලේ එන්නේ මේ පැකට් එක ඇතුලේ තමයි ෂීට් එක තියෙන්නේ ඒ ෂීට් එක එසන්ස් එකකින් එහෙම නැත්නම් සීරම් එකකින් ඇබ්සෝබ් වෙලා තියෙන සීරම් එක ඇබ්සෝබ් කරපු ෂීට් එකක් තියෙනවා. අපි මේක තමයි ඇප්ලයි කරන්නේ. ෂීට් මාස්ක් කියන්නේ මට නිකන් මෙහෙම A to Z ඔයගොල්ලන්ට එක්ස්ප්ලেইন කරන්න ඕනේ. ඔයගොල්ලෝ දැන් ගොඩක් අය දන්නවා ෂීට් මාස්ක් කියන්නේ මොනවද කියලා. ඉතින් මේක ඇත්තටම ස්කින් ට්‍රීට්මන්ට් එකක්. මේකෙන් ගොඩාක් බෙනිෆිට්ස් තියෙනවා. මම ඔයගොල්ලන්ට කලින් නයිට් රුටින් එක හදාගද්දිත් ඔයගොල්ලන්ට කිව්වා පුළුවන් නම් once a week සතියේ එක දවසක් තෝරගෙන හැම සතියෙම මේ දවස ෂීට් මාස්ක් එකක් ඔයගොල්ලන්ගේ මුහුණට රාත්‍රී සත්කාරයක් විදිහට කරලා බලන්න ඔයගොල්ලන්ට ලොකු වෙනසක් පැහැදිලි වෙනසක් දැක ගන්න පුළුවන් කියලා මේ පුංචි පැකට් එකකින් ලොකු දෙයක් කරන්න පුළුවන් අපේ ස්කින් එකට මේ ෂීට් මාස්ක් එකක් සමේ විවිධ ගැටලු වලට උපකාරී වෙනවා සමහර ලාට ඔයගොල්ලන්ගේ ඇක්නි ප්‍රොබ්ලම්ස් තියෙනවා නම් එහෙම නැත්නම් අන්ඉවන් ස්කින් ටෝන් එකක් තියෙනවා නම් ස්කින් එක ඩල් වෙලා තියෙනවා නම් ස්පෙෂලි ස්කින් එක ඩ්‍රයි නම් එතකොට ස්කින් එකේ තියෙන නිකන් සැගී ගතිය එල්ලෙන ගතිය තියෙනවා නම් ස්කින් එක නිකන් ඉරිතලා ගිහිලා තියෙනවා නම් පිග්මන්ටේෂන්ස් තියෙනවා නම් රින්කල්ස් තියෙනවා නම් මේ වගේ හැම තියෙන නොයෙකුත් ප්‍රශ්න වලට හොඳම විසඳුමක් තමයි ෂීට් මාස්ක් එක. හැබැයි කවුරුත් හිතන්න එපා එක ෂීට් මාස්ක් එකක් පාවිච්චි කරලා හිට වෙද්දි ලස්සන වෙලා තියෙ පිම්පල්ස් නැති වෙලා තියෙ ස්කින් එක ග්ලෝ වෙලා තියෙ එහෙම නැහැ. හැබැයි ඒක ඉන්ස්ටන්ට් ග්ලෝ එකක් ඉන්ස්ටන්ට් සොෆ්ට් ගතියක් ඒ දේවල් තිබ්බත් ඔයගොල්ලෝ අර කන්ටිනියුස්ලි එක කාලයක් තිස්සේ ට්‍රීට්මන්ට් එකක් විදියට කරගෙන ගියොත් ඔයගොල්ලන්ට ලොකු වෙනසක් බලා ගන්න පුළුවන් ඔයාලගේ ස්කින් එකේ. දැන් මේ වෙනකොට අපිට වෙළඳ පොලේ විවිධ රටවල් වල මාස්ක් මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. කොරියන් ෂීට් මාස්ක් ඉන්දියා එතකොට ජපාන් මේ වගේ විවිධ රටවල ෂීට් මාස්ක් අපිට ගන්න පුළුවන්කම තියෙන හැබැයි දැන් ඉතින් ගොඩාක් අය අතරේ ප්‍රසිද්ධ ප්‍රචලිත
කොරියන් ෂීට් මාස්ක් වලට මං ගවත් ගොඩක්ම තියෙන්නේ කොරියන් ෂීට් මාස්ක්. ඉතින් මං අර කිව්වේ ෂීට් මාස්ක් වර්ග කරලා කරන්න පුළුවන්. මං ඔයගලන්ට පෙන්නනම් ඒ වගේ පොඩි එක්සැම්පල්ස් ටිකක්. අංකානේ ෂීට් මාස්ක් මුහුණේ තියෙන විවිධ ගැටළු වලට උපකාරී වෙන විදියට පාවිච්චි කරන්න පුළුවන් කියලා. මේ තියෙන්නේ ඒ වගේ එක ෂීට් මාස්ක් වර්ගයක්. මේක ඇන්ටි රින්කල්ස් වලට, ඔයගලන්ගේ ඇන්ටි ඒජින් තියනා නම්, සම වයස්ගත ගතියක් තියනා නම්, රින්කල්ස් තියනා නම්, ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපේ අවුරුදු 30 35 පහු වෙනකොටම අපේ ඇන්ටි ඒජින් ප්‍රොබ්ලම්ස් එනවා, රින්කල්ස් එනවා, මුහුණ වයස්ගත වෙන්න බලනවා, ඒ වගේ ගැටලු එනවා, ඇස් වටේ රැලි වැටෙන ගතිය, කට වටේ රැලි වැටෙන ගතිය, නළල රැලි ගැහෙන ගතිය, ওই ප්‍රශ්න එනවා. එතකොට ඒවට විසඳුම් විදිහට, මේ රින්කල්ස් වලට විසඳුම් විදිහට පාවිච්චි කරන්න පුළුවන් ෂීට් මාස්ක් වර්ගයක් තමයි මේ එන්නේ ඇන්ටි ඒජින් වලට, ඇන්ටි රින්කල්ස් වලට. ඔයගොල්ලෝ දැන් මේකේ බ්‍රෑන්ඩ් එක හොයන්න යන්න එපා, මම ඔයගොල්ලන්ට පෙන්නන්නේ ටයිටල් එක. වගේම ඔයගොල්ලෝ ડોક્ટર රෂෙල් බ්‍රෑන්ඩ් එක පාවිච්චි කරනවා නම් ඔන්න ඔයගොල්ලන්ට ડોક્ટર රෂෙල්ගේ ෂීට් මාස්ක් තියෙනවා. මේ වගේ 24K ගෝල් ෂීට් මාස්ක් එකක් ස්කින් එක බ්‍රයිටන් කරගන්න පුළුවන්. ඒ වගේම තව තියෙනවා අපේ හනි ෂීට් මාස්ක්. මේ වගේ ડોક્ટર රෂෙල් බ්‍රෑන්ඩ් එකක් තියෙයි. ඔයගොල්ලෝ දන්නවනේ එක ඉන්ඩියන් බ්‍රෑන්ඩ් එකක් කියලා. එතකොට ඒ බ්‍රෑන්ඩ් නේම් එක යටතේ තියෙන ෂීට් මාස්ක් ගන්න පුළුවන්. මේක වෙළඳ පොලේ ගන්න පුළුවන්. එහෙම නැත්නම් ડોક્ટર රෂෙල් ප්‍රොඩක්ට් සෙල් කරන ඔන්ලයින් පේජස්, ඔරිජිනල් ඔතෙන්ටික් ප්‍රොඩක්ට් සෙල් කරන ඔන්ලයින් පේජස් තියෙනවා. ඒ පේජස් වලින් ඔයගොල්ලන්ට මිලදී ගන්න හැකියාවක් තියෙනවා. ඊට පස්සේ කොරියන් ප්‍රොඩක්ට්ස් වල, කොරියන් ෂීට් මාස්ක් වලට ගියම් මං ආසම ප්‍රොඩක්ට් එකක්, බ්‍රෑන්ඩ් එකක් තමයි මේ නේෂු බයි එකේ තියෙන ෂීට් මාස්ක්. මේක ඉතින් තියෙනවා පොටැටෝ, රයිස්, එතකොට රෝසෙසන්ස්, මේ වගේ ගොඩක් ෆ්ලේවර්ස් වලින් තියෙනවා. ඒ කියන්නේ මේ දැන් මේ නමින් දාලා තියෙන මේකේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස්. එතකොට මීට වඩා තව ඉන්ග්‍රීඩියන්ට්ස් අඩංගු ෂීට් මාස්ක් තියෙනවා. මම ඔයගොල්ලන්ට කීපයක් එක්සැම්පල්ස් විදිහට පෙන්නන්නේ. ඔයගොල්ලන්ට හිතෙනවා නම් ඔයගොල්ලන්ගේ ස්කින් එක, ඔයගොල්ලන්ගේ මුහුණට කොලජන් ට්‍රීට්මන්ට් එකක් විදිහට ෂීට් මාස්ක් එකක් පාවිච්චි කරන්න ඕනේ කියලා. ඒ විදිහට කොලජන් වලට ස්පෙෂල් කරපු ෂීට් මාස්කුත් තියෙනවා. මම බ්‍රෑන්ඩ් නේම්ස් අර කිව්වා වගේ කියන්නේ නැහැ. හැබැයි මේක කොරියන් ෂීට් මාස්ක් එකක්, නේෂර් බයි බ්‍රෑන්ඩ් එකේ. ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ මුහුණට අවශ්‍ය විදිහට ඔයගොල්ලන්ගේ ෂීට් මාස්ක් තෝරගෙන ට්‍රීට්මන්ට් විදිහට කරගෙන යන්න. මුහුණට තියෙන පිම්පල්ස් වලට, ඇක්නීස් වලට ෂීට් මාස්ක් එකක් හොයන කෙනෙක්ට නම් ඒ වෙනුවෙනුත් තියෙනවා මෙන්න මේ විදිහට එන ඇක්නීස් වලට එන ෂීට් මාස්ක්. මේ වගේ මේ මම මේ පෙන්වන බ්‍රෑන්ඩ් එක නෙවෙයි, බ්‍රෑන්ඩ්ස් ගන්නවා කැරති මේ වගේ වෙන, ඒ කියන්නේ වින් කරලා ෂීට් මාස්ක් තියෙනවා ඔයගොල්ලන්ගේ සමික. දැන් ගොඩක් වෙලාවට අපි හිතන්නේ ෂීට් මාස්ක් එකක් දාන්නේ ස්කින් එක හයිඩ්‍රේට් කරන්න, ස්කින් එක රිෆ්‍රෙෂ් කරන්න කියලා. එහෙම නෑ, ෂීට් මාස්ක් එකකින් ගොඩක් දේවල් කරගන්න පුළුවන්. මම ඒක ඔයගොල්ලන්ට වෙන වෙන කරලා කැටගරි කරලා පෙන්නන්නේ ඔයගොල්ලන්ට අයිඩියා එකක් ගන්න. මේකත් මම ආසම බ්‍රෑන්ඩ් එකක් ළමයි. හැබැයි මට මේකේ නම කියන්න අමාරුයි. කො කඩල් ප්‍රොනවුන්ස් කරන්න පුළුවන්ද බලන්න. මේකත් මං ආසම බ්‍රෑන්ඩ් එකක්. මේකෙත් තියෙනවා ගොඩාක් ඉන්ග්‍රීඩියන්ට්ස් වලින්. මේක හොඳයි ස්කින් එක හයිඩ්‍රේට් කරගන්න, ස්කින් එක ස්මූත් ග්ලෝ කරගන්න. මම හරි කැමති මේ බ්‍රෑන්ඩ් එකට. ඇත්තටම හොඳ බ්‍රෑන්ඩ් එකක්. ඒ වගේම ස්කින් එක ග්ලෝ කරගන්න, ස්කින් එකට විටමින් එකක් වගේ ෂීට් මාස්ක් එකක් පාවිච්චි කරන්න කැමති අයට මෙන්න මේ වගේ විටමින් එසන්ස් වලින් ඉන්ක්ලූඩ් වෙලා තියෙන ෂීට් මාස්ක් තියෙනවා. ඉතින් මේ වගේ ෂීට් මාස්ක් විවිධ හේතුන් මත, අර මම කලින් කිව්වා වගේ, ඔයගොල්ලන්ගේ මුහුණට ට්‍රීට්මන්ට් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔයගොල්ලෝ දන්නවනේ මම ගුළුබෙරි සාරය අඩංගු දේවල් වලට ගොඩක් කැමති කියලා. ඉතින් මං කැමතිම තව ෂීට් මාස්ක් එකක් තමයි මෙන්න මේ ස්නේල් ෂීට් මාස්ක් එක. මම මාර කැමති, මාරම ග්ලෝ එකක්, මාරම අර හයිඩ්‍රේට් ගතියක්, ස්මූත් ගතියක් දෙනවා. ඉතින් ඔයගොල්ලෝ ට්‍රයි කරලා බලන්න මේ ෂීට් මාස්ක්. ඕකේ, අද මම ඔයගොල්ලන්ට පෙන්නනවා ෂීට් මාස්ක් එකක් හරියාකාරව ඇප්ලයි කරන විදිහ, එතකොට ෂීට් මාස්ක් එකක් රිමූව් කරන විදිහ, ඊට පස්සේ ආෆ්ටර් කෙයා කරන විදිහ. සාමාන්‍ය ෂීට් මාස්ක් එකක් ඇප්ලයි කරන ඔයගොල්ලෝ සතියට එක දවසක් වෙන් කරලා තියාගන්න ඕන. හොඳයි, මම නම් සන්ඩේ වලට තමයි තියාගන්නේ. එතකොට මට ඒක පැටලෙන්නේ නැහැ. මම හැම සන්ඩේ එකකම හවස ඒ කියන්නේ PM රුටින් එකේදී මම ෂීට් මාස්ක් එකක් අනිවාර්යයෙන්ම පාවිච්චි කරනවා. දැන් ෂීට් මාස්ක් එකකින් පුළුවන් ස්කින් එකේ තියෙන ඩල් ගතිය නැති කරන්න, ස්කින් එකේ තියෙන ඩ්‍රයි ගතිය නැති කරන්න, පිම්පල්ස් තියනවා නම් ඒකට ට්‍රීට්මන්ට් එකක් විදිහට ක්‍රියා කරන්න, එතකොට ස්කින් එකේ තියෙන රැලි වැටුණු ස්වභාවය නැති කරන්න, ස්කින් එක සොෆ්ට් කරන්න, ස්කින් එක ස්මූත් කරන්න, හයිඩ්‍රේට් කරන්න, හරි ෆ්‍රෙෂ් ලුක් එකක් දෙන්න, මේ වගේ ගොඩක් දේවල් වලට මේ ෂීට් මාස්ක් ගොඩක් විදිහට සපෝර්ටිව් විදිහට වැඩ කරනවා.
ඉතින් ෂීට් මාස්ක් එකක් සාමාන්‍යයෙන් දාන හොඳම කාලේ තමයි රාත්‍රී කාලය. මොකද මේ ෂීට් එකේ සීරම් සෝක් ෂීට් එකක්. එතකොට මේ සීරම් එක අපේ මුහුණට දාපුවම අපි දවල් කාලයක උදේ කාලයක කරලා අපි එළියට යනවා නම් අර සීරම් එක ඩස්ට් එක එතකොට ඩර්ට්ස් මේ දේවල් ඇබ්සෝබ් කරගන්න බලන. ඉතින් හොඳම දේ තමයි රෑ කාලේ හවස හරි කමක් නැහැ රෑ ගොඩක් රෑට හොඳයි රෑට ඒක හොඳට ඇබ්සෝබ් වෙන්න දීලා ඔයගොල්ලෝ නිදා ගන්නවා නම් ඒක ඇත්තටම හොඳයි. එතකොට රාත්‍රිය පුරාටම ඔයාගේ සමත් එක්ක එක ක්‍රියා කරලා ඔයාගේ ස්කින් එකට හොඳට බෙනිෆිට්ස් ලබා දෙනවා. මේ ෂීට් මාස්ක් එකක් හරියට පාවිච්චි කරන්නේ කොහොමද? ෂීට් මාස්ක් එකට යන්න කලින් ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ මුහුණ හොඳට පිරිසිදු කරගන්න ඕන, හොඳට ක්ලෙන්ස් කරගන්න ඕන. ක්ලෙන්ස් කරලා ටෝන කරලා ඒ උඩින් ෂීට් මාස්ක් එක ඇප්ලයි කරන්න පුළුවන්. මම ඔයගොල්ලන්ට ඒ ස්ටෙප්ස් ටික හරියට පෙන්නන්නම්. මම අද ඔයගොල්ලොත් එක ෂීට් මාස්ක් එකක් ඇප්ලයි කරන්න හිතන් ඉන්නවා. එතකොට ඔයගොල්ලන්ට අයිඩියා එකක් ගන්න පුළුවන් හින්දා. හැබැයි වඩා හොඳයි ඔයගොල්ලන්ට පුළුවන් නම් ෂීට් මාස්ක් එකක් ෆ්‍රිජ් එකේ 10-15 මිනිත්ස් වගේ තියලා ඒක කූල් පිට පාවිච්චි කරන්න. එතකොට අර කූලින් ඉෆෙක්ට් එකක් ගන්න පුළුවන්. අනික ඒක හරිම රිලැක්සින්, ඒ වගේම ගොඩාක් ඉෆෙක්ටිව් අපේ ස්කින් එකට. තව දෙයක් තමයි ඔයගොල්ලන්ට පුළුවන් නම් ස්ක්‍රබ් කරලා, මුහුණ ස්ක්‍රබ් කරලා ඩෙඩ් ස්කින් එක රිමූව් කරලා රිමූවනාට පස්සේ ෂීට් මාස්ක් එකක් ඇප්ලයි කරන එක තවත් බෙනිෆිට්ස් වැඩි. ඉතින් මේ වගේ දේවල් පුංචි පුංචි දේවල් තියෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් තවත් YouTube videos Google කරලා මේ දේවල් ගැන තොරතුරු එකතු කරගෙන ෂීට් මාස්ක් මම වගේ පිස්සුවෙන් එකතු කරන ගමන් ෂීට් මාස්ක් ඇප්ලයි කරලා ස්කින් එක ලස්සනට තියාගන්න, හයිඩ්‍රේට්ව තියාගන්න, soft glow skin එකක් තියාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් විටමින් C එතකොට නයිසිනමයිඩ් වගේ ඉන්ක්ලූඩ් වෙලා තියෙන ෂීට් මාස්ක් එකට ගියොත් ඔයගොල්ලන්ගේ ස්කින් බ්‍රයිටන් පැත්තට ගොඩාක් හොඳයි. ඒ වගේම නිකන් lack of glow නිකන් glow එක අඩුයි වගේ හිතෙනවා නම් ඒ වගේ වෙලාවට ෂීට් මාස්ක් එකක් පාවිච්චි කරන එක ගොඩක් හොඳයි. ෂීට් මාස්ක් එකක් පාවිච්චි කරද්දී වැදගත් කරුණක් තමයි ඔයගොල්ලන්ගේ ස්කින් ටයිප් එක. ඔයගොල්ලන්ගේ ස්කින් ටයිප් එක අනුව ෂීට් මාස්ක් එකක් තෝරගන්න. සාමාන්‍යයෙන් ඇක්නි තියෙන ස්කින් එකට කොහොමද, ඩ්‍රයි ස්කින් එකට කොහොමද කියන එක ඔයගොල්ලෝ ඩිසයිඩ් කරලා ඒ අනුව ෂීට් මාස්ක් එකක් සිලෙක්ට් කරගන්න. ඉතින් ෂීට් මාස්ක් එකක් පාවිච්චි කරන හොඳම වෙලාවක් ඔයගොල්ලෝ වන්ස් අ වීක් කරන්න බැරි නම් ඔයගොල්ලන්ට මොනහරි ස්පෙෂල් ලොකේෂන් එකක් තියෙනම් කියලා හිතන්න, මොනහරි පාටි එකක්, එහෙම නැත්නම් ගෙට් ටුගෙදර් එකක්, ෆැමිලි ගෙට් ටුගෙදර් එකක්, වෙඩින් එකක්, මේ වගේ මොනහරි ස්පෙෂල් ලොකේෂන් එකක්, ඉන්ටර්වියු එකක්, එහෙම නැත්නම් බොයෆ්‍රෙන්ඩ් හම්බෙන්න යන කලින් හරි මොනහරි මේ ඕනම ස්පෙෂල් ලොකේෂන් එකට කලින් දවසේ ඔයගොල්ලන්ට ෂීට් මාස්ක් එකක් ඇප්ලයි කරපුවාම ඊළඟ දවසේ ස්පෙෂල් ලොකේෂන් එක තියෙන දවසේ ඔයගොල්ලන්ගේ ස්කින් එක හරිම ෆ්‍රෙෂ් ගතියක්, හයිඩ්‍රේට් ගතියක්, සොෆ්ට් ගතියක්, ග්ලෝ එකක් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. අනික මේක අබ්සර්ට් වුණත් ඔයගොල්ලෝ හිතන්නකෝ හෙට ඔයගොල්ලන්ට වෙඩින් එකක් තියෙනවා, අද දානවා ෂීට් මාස්ක් එක. එතකොට හෙට ඔයගොල්ලෝ මේකප් කරද්දිත් ඒකත් හරිම ස්මූත් නැචරල් විදිහට මේකප් එක කරගන්නත් පුළුවන්කම තියෙනවා. සාමාන්‍ය ෂීට් මාස්ක් එකක මිල ගණන් රුපියල් 250 ඉඳන් විවිධ ගණන් යටතේ තියෙනවා. ඉතින් ලොකු මුදලක් වෙන්නේ නැහැ ෂීට් මාස්ක් එකක් පුළුවන් නම් ඔයගොල්ලෝ ඉඳලා හිටලා හරි ට්‍රයි කරන්න. ඔයගොල්ලන්ට ලොකු වෙනසක් ඔයාලගේ ස්කින් එකේ බලා ගන්න පුළුවන්. මම ෂීට් මාස්ක් ගන්න පේජස් කීපයක් තියෙනවා. මේ පේජස් ඔයගොල්ලන්ට ඉන්ස්ටග්‍රෑම් හරහා හොයා ගන්න පුළුවන්. මම මේ පේජස් මේ විදිහට ඔයගොල්ලන්ට පෙන්නනවා. මේ බියුටි ලෂ් පේජ් එක. මේකෙන් තමයි මම ડોક્ટર රෂල් ෂීට් මාස්ක් ගොඩක් වෙලාවට ගන්න. ડોક્ટર රෂල් ඔතෙන්ටික් ප්‍රොඩක්ට්ස් ගන්න ඕන නම් ඔන්න මේ පේජ් එකෙන් පුළුවන්. ඒ වගේම ෂයිනින් ගර්ල් පේජ් එක. මේගොල්ලොත් ඉන්ස්ටග්‍රෑම් ටික්ටොක් ඉන්නවා. මෙයාලගෙනුත් මම ගොඩක් කොරියන් ෂීට් මාස්ක් ගන්නවා. එයාලගෙනුත් පුළුවන් ඔයගොල්ලන්ට ෂීට් මාස්ක් ගන්න. ඊට පස්සේ ස්ක්‍රන්චි ගර්ල්. මෙයාගෙනුත් මම ගොඩක් කොරියන් ෂීට් මාස්ක් තමයි ගන්නෙ. ඒ වගේම මෙයා ගාවත් විවිධ ෂීට් මාස්ක් තියෙනවා. ඔයගොල්ලන්ගේ ඇක්නි ප්‍රොබ්ලම්ස් වලට ස්කින් එක ඩල් ඩ්‍රයි වෙනවා නම් ඒ දේවල් වලටත් පුළුවන් ෂීට් මාස්ක් ගන්න. මේ වගේ ඕගොල්ලෝ දන්න තව ෂීට් මාස්ක් ගන්න පුළුවන් තැන් තියෙනවා නම් පහලින් මෙන්ෂන් කරන්න. එතකොට මට පුළුවන් අලුත් අලුත් ෂීට් මාස්ක් කලෙක් කරන්න. ඒ වගේම ට්‍රයි කරලා බලන්න. අපි එහෙනම් යම් ෂීට් මාස්ක් එක කොහොමද හරියාකාරව ඇප්ලයි කරන්නේ කියන එක බලන්න. හරි, මම ඔන්න මුහුණ ක්ලීන් කරන් ආවා. දැන් මම ඔයගොල්ලන්ට පෙන්වන්න යන්නේ හරියාකාරව ෂීට් මාස්ක් එක කොහොමද ඇප්ලයි කරන්නේ කියලා. මුලින්ම මුහුණ හොඳට ක්ලෙන්ස් කරගන්න ඕන. මුහුණේ තියෙන තෙල් ගතිය ඉවත් කරගන්න ඕන. මුහුණේ තියෙන කුණු දූවිලි මේ දේවල් හොඳට ක්ලෙන්ස් කරගන්න ඕනි. ඉතින් මම ක්ලෙන්ස් එක විදියට පාවිච්චි කරන්නේ ගානියා බ්‍රෑන්ඩ් කියන මෙන්න මේ මයිසල වෝටර් එක. මොකද මම මේකට මාර කැමති. මේකෙන් මව හොඳට ක්ලෙන්ස් වෙනවා. ඉතින් අපි මුහුණ ක්ලෙන්ස් කරගමු. මේ වගේ කොටන් පෑඩ් එකට
ක්ලෙන්සර් ටික අකරගෙන මොන හොඳට ක්ලෙන්ස් කරන්න තියෙන්නේ. ඔගොල්ලෝ පාවිච්චි කරන ඕනම ක්ලෙන්ස් එකක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. මේකම වෙන්න ඕනි කියලා නියමයක් නැහැ. වැදගත් වෙන්නේ ඔයගොල්ලන්ගේ මුහුණ හොඳට ක්ලීන් වෙන්න ඕනි. මෙතනින් එහාට ටික මම වොයිස් ඕවර් කරන්න. ෂීට් මාස්ක් එක දාගෙන ඉදී අපි කතා කරන එක එච්චර සූටබල් නැහැ. ඒ හින්දා මම එතන එහාට දේවල් ටික වොයිස් ඕවර් කරන්න. ඔයගොල්ලෝ ගත් පාඩම් මොකද්ද? ක්ලෙන්ස් කරොත් කියන්න මාත් එක්ක. ක්ලෙන්ස් කරොත් හරියට හරි අනිවාර්යෙන් ටෝන කරන්න ඕනි. මම එකට පාවිච්චි කරන දි ඕඩිනරි එකේ මෙන්න මේ ටෝනික. උගලන්ට ටෝනික් අප පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් රෝස් වෝටර් ටිකක් පාවිච්චි කරලා ටෝන් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් අයිස් කියුබ් එකකින් උගලන්ට පුළුවන් මේ ඕපන් වෙන පෝස් ටික ඕපන් වෙන සිදුරු ටික වහා ගන්න. ඉතින් ක්ලෙන්සර් කරාට පස්සේ ටෝන කරන එක අනිවාර්යයි. අමතක කරන්න එපා. දිහට ටෝන ටෝන කරලා ඉතින් මං විනාඩි 5ක් විතර ඉන්න පොඩ්ඩක් ස්කින් එක ඩ්‍රයි වෙන්න. ඊට පස්සේ අපි ෂීට් මාස්ක් එක ඇප්ලයි කරමු. මං අද පාවිච්චි කරන්න යන්නේ මං ආසම බ්‍රෑන්ඩ් එකක් වෙන නේචර් බයි බ්‍රෑන්ඩ් එකේ මෙන්න මේ පොටැටෝ එසන්ස් මාස්ක් ෂීට් එක. මේක කොරියන් ප්‍රොඩක්ට් එකක්. ඇත්තටම කොරියන් ෂීට් මාස්ක් තමයි බෙස්ට් ළමයි. මේකේ තියෙන දෙයක් තමයි මම ඕගොල්ලන්ට කියවන ෂීට් මාස්ක් එකක් කූල් කරලා පාවිච්චි කරන්න පුළුවන් නම් ඒකේ කූලින් ඉෆෙක්ට් එකක් ගොඩක් හොඳයි කියලා. මේකේ විශේෂත්වය මේක chilled or heated according to your preferences. ඕගොල්ලෝ කැමති විදිහට chill පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් hot විදිහට පාවිච්චි කරන්න පුළුවන්. කූල් කරනවා නම් මේක ෆ්‍රිජ් එකේ ඕගොල්ලන්ට ඕනි ඕගොල්ලෝ කැමති කැමති තරමක් මොකද්ද කියන්නේ කැමති ප්‍රමාණයකට කූල් වෙනකන් තියලා පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේක හීට් කරනවා නම් මේක වෝම් වෝටර් සෙන්ටිග්‍රේඩ් 50 වලට විනාඩි 3ක් 2ක් 3ක් අතර වෙලාවක් තියලා පාවිච්චි කරන්න එක ට්‍රයි කරලා බලන්න. දැන් අද නම් මම ෆ්‍රිජ් එකේ දැම්ම මට ඒක කියවන්න බැරුණා කලින්. මොකද මම ගොඩක් වෙලාවට ෆ්‍රිජ් එකේ දාලා තමයි කැමති. හැබැයි අද වගේ වහින දවසක මට මේක හොට් විදිහට පාවිච්චි කරන්න පුළුවන් නම් හීටඩ් ෂීට් මාස්ක් එකක් විදිහට කිවෙන සත්‍යයි කියලා හිතුණා. හීටඩ් මාස්ක් ෂීට් සෝරි. මේකේ ඩිරෙක්ෂන්ස් විදියට මේක තියෙන්නේ ක්ලෙන්ස් කරා ටෝන කරා ඊට පස්සේ විනාඩි 20ක් 30ක් අතර කාලය තියාගන්න. ඊට පස්සේ වතුරෙන් හොදන්නේ නැහැ. ඔගොල්ලෝ කැමති නම් මොයිස්චරයිසර් එකක් ඇප්ලයි කරන්න පුළුවන්. මේක ෆර්මින් මොයිස්චරයිසින් මාස්ක් ෂීට් එකක්. මේක ඕල් ස්කින් ටයිප්. මං කිව්වා ඔයගොල්ලන්ට ස්කින් ටයිප් එක අනුව ඔයගොල්ලන්ගේ ෂීට් මාස්ක් එක තෝරගන්න පුළුවන් කියලා. හරි, අපි දැන් ඇප්ලයි කරමු. මේ විදිහට ඒ විදිහට කරන්න පා. ඕකේ ඕකේ මේ මම ස්ටික් කරන විදිහට ෂීට් මාස්ක් එක අරගෙන හරියටම ඇස් නහයකට ෆිට් වෙන විදිහට මේ වගේ ෂීට් මාස්ක් එක අලව ගන්න වගේ දෙයක් තමයි තියෙන. ඇත්තටම ස්ටික් කරන්න තමයි තියෙන්නේ ෂීට් මාස්ක් එක. ඕගොල්ලන්ට හරියට මූණට ෆිට් නැත්තම් මේ වගේ කට්ස් දාලා ඕගොල්ලන්ට පුළුවන් එක ලස්සනට ෆිට් කරගන්න. මම නම් ගොඩාක් වෙලාවට මේ සයිඩ් වලින් කට් කරනවා. එහෙම නැත්තම් ඒක පොඩ්ඩක් අර නිකම් බබල්ස් වගේ ඇවිල්ලා ඒක හරියට ෆිට් වෙන්නේ නැති නිසා. මේක නම් ඉතින් අත්‍යවශ්‍යම නෑ. හැබැයි ඔයගොල්ලන්ට ජෙඩ් රෝල් එකක් හරි ෆේස් මසාජ් එකක් හරි තියෙනවා නම් මේ විදිහට පොඩ්ඩක් එක මසාජ් කරන්න පුළුවන්. එතකොට ඒකේ තියෙන සීරම් එක මුහුණට හොඳට ඇබ්සෝබ් වෙනවා. ඒ වගේම ඔය පොඩි පොඩි බබල්ස් වගේ තියෙන තැන්වලනුත් ඒක ගාන්ට නීට් එකට මුහුණට සෙට් වෙනවා. ඉතින් මේ වගේ ජෙඩ් රෝල් එකක් පාවිච්චි කරලා මසාජ් කරන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳයි. ද මාස්ක් එක මම 20 මිනිත්ස් තියලා තමයි රිමූව් කරන්නේ. මාර රිලැක්ස් ඇත්තටම. ඕගොල්ලන්ට තව දෙයක් කියන්න ඕනි. මේ ෂීට් මාස්ක් එකේ ඇත්තටම එක්ස්ට්‍රා එසන්ස් තියෙනවා. ඕනම ෂීට් මාස්ක් එක ඉතිරි වෙනවා. ඉතින් ඒ එසන්ස් අයින් කරන්න විසි කරන්න එපා. මේ වගේ එක්ස්ට්‍රා එසන්ස් අරගෙන ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ ඔල් ඕවර් බොඩි නිකන් ඩ්‍රයි කියලා හිතෙන අත් ෂෝල්ඩර්ස් ඒ වගේම ලෙග්ස් වල ඇප්ලයි කරන්න.
ඇත්තටම වැරදීමකින් හරි මේ සෙන්ස් ටික අයින් කරනවා නම් ඒක ලෝක අපරාධයක් ළමයි. මේ වගේ ඔයගොල්ලන්ට ඩ්‍රයි වෙලා තියෙන ඒරියාස් වලට අප්ලයි කරන්න. එතකොට අපේ හෑන්ඩ්ස් වල, ඒ වගේම ෂෝල්ඩර්ස්, නෙක් ඒරියා එකේ ස්කින් එකත් හොඳට රිෆ්‍රෙෂ් වෙනවා. සෝදමු තව සෝදමු, ගාගමු තව ගාගමු ගාගමු. ඉතින් මේ ඉන තියෙන විනාඩි 20 කාලේ පොඩි මී ටයිම් එකක් හදාගන්න. ඒ කියන්නේ ඔයා වෙනුවෙන් පොඩක් රිලැක්ස් එකේ පොඩි ඇලර්ට් එකක් දාගෙන, එහෙම නැත්නම් මොනා හරි කොෆි එකක් වගේ බීලා තව පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉන්න තමයි තියෙන්නේ. එහෙනම් අපි විනාඩි 20කින් හැම වෙමු. හරි, දැන් රිමූව් කරන ටයිම් එක මෙන්න මේ විදිහට ෂීට් මාස්ක් එක ෆෝල් කරලා රිමූව් කරන්න. ගොඩක් අය කරන වැරද්දක් මේ ෂීට් මාස්ක් එක ඊට පස්සේ විසික් කරනවා. එහෙම කරන්න එපා. මේ වගේ neck area එකේ සෙට් වෙන්න දෙන්න. extra essence ටික හොඳට skin එකට absorb වෙනකම් මේ විදිහට පොඩි වෙලාවක් massage කරන්න. කොයිම වෙලාවකවත් wash off කරන්නවත්, wipe කරන්නවත් එපා. මේ විදිහට හොඳට massage කරන්න. on 20 minutes less 20 minutes later ඔගොල්ලන්ට පේන ඇති skin එක හොඳට refresh වෙලා තියෙනවා, හොඳට hydrate වෙලා තියෙනවා. මට දැනෙනවා මාරම relax එකක්. ඉතින් ඔයගොල්ලෝ try කරලා බලන්න sheet mask එකක් අනිවාර්යයෙන්ම. sheet mask එකක් කියන්නේ therapy එකක්. මම ආසයි sheet mask එකක් දාලා ඒ පුංචි වෙලාව මම වෙනුවෙන් වෙන් කරන්න, පොඩ්ඩක් me time එකක් හදාගන්න, tea එකක් බොන්න, එහෙම නැත්නම් මොනා හරි රස දෙයක් බොන්න, පොඩ්ඩක් හාන්සි වෙලා ඉන්න. මම මාර කැමති. ඒක ඇත්තටම මාරම රිලැක්ස්මන්ට් එකක්. ඔයගොල්ලෝ ට්‍රයි කරලා බලන්න. ෂීට් මාස්ක් එක දාගෙන ඒ විනාඩි 10 15 ගෙවලතු ගන්න, ගේ හැමතැනම දුවන්න, එහෙට මෙහෙට වැඩ කරන්න, එක එක දේවල් කරන්න, එහෙම හදන්න එපා. රිලැක්ස් එකේ ඉන්න පුංචි වෙලාවක් මැක්සිමම් 20 මිනිට්ස් නේ. මේ 20 මිනිට්ස් පොඩ්ඩක් පොඩි ඇලර්ට් එකක් දාගෙන ඉන්න. එහෙම නැත්නම් මොන හරි song එකක් අහන්න. එහෙමත් නැතිනම් කොෆි එකක් බොන්න, ටී එකක් බොන්න. ඔයාලා වෙනුවෙන් මේ පුංචි වෙලාව වෙන් කරන්න. එතකොට ස්කින් එක රිලැක්ස් වෙනවා වගේම ඔයාලගේ මයින්ඩ් එකත් රිලැක්ස් වෙයි. ඔයාට ඉස්සෙල්ලාම ආදරය කරන්න, ඒක තමයි ගොඩක් වැදගත්. මං හිතනවා දැන් ඔයගොල්ලන්ට පුංචි අයිඩියා එකක් ඇති කියලා. ෂීට් මාස්ක් එකක් කියන්නේ මොකද, ෂීට් මාස්ක් එකකින් තියෙන බෙනිෆිට්ස්, එතකොට ෂීට් මාස්ක් එක ස්කින් එකේ තියෙන මොන මොන ප්‍රොබ්ලම්ස් වලට කොයි ආකාරයෙන් ගැලපෙන විදිහට තෝරගන්න ඕනි, ෂීට් මාස්ක් ගන්න ඕනි කොහෙන්ද, ෂීට් මාස්ක් එකක් ඇප්ලයි කරාට පස්සේ ආෆ්ටර් කියා කරන්නේ කොහොමද, මේ දේවල් ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් දැනගන්න පුළුවන් වෙන්නද කියලා. ළමයි මට නම් ෂීට් මාස්ක් කලෙක්ට් කරන එක තනි පිස්සුවා. මං මාර ආසයි ෂීට් මාස්ක් කලෙක්ට් කරන්න. ඉතින් කලෙක්ට් කරනවා වගේම පාවිච්චි කරනත් ඔයගොල්ලොත් පොඩ්ඩක් ඇඩික්ට් වෙලා බලන්න, ඔයගොල්ලන්ට ලොකු ඩිෆරන්ස් එකක් තේරේ. අර මම ඔයගොල්ලන්ට වීඩියෝ එකේ පෙන්නවා වගේ ඉන්ස්ටන්ට් ග්ලෝ එකක් ස්කින් එක මාර හෙල්දි ගතියක් දැනෙනවා. ඒක වන්ස් අ වීක් කන්ටිනියුස්ලි කරන් යන යන ඔයගොල්ලන්ගේ ස්කින් එක හොඳ හෙල්දි විදිහට වෙනස් වෙනවා. ඉතින් ওই විදිහට තමයි අද වීඩියෝ එකෙන් මම උගලන්ට ෂීට් මාස්ක් ගැන කියලා දුන්නේ. ඊළඟ වීඩියෝ එක නම් සොලෝ ඩේ ටික ෂෙයා කරන්නම්. හොඳ ස්කින් එකක් පවත්වාගෙන යන්න අපි කරන ට්‍රීට්මන්ට්ස් ගොඩක් වෙලාවට වැදගත්. ඒ හින්දා එක දෙයක් මත ඩිපෙන්ඩ් වෙන්න එපා. ඔයගොල්ලන්ට පුළුවන් නම් හොඳ දේවල් ඔයගොල්ලන්ගේ සමට පෝෂණයක් විදිහට, අතිරේක පෝෂණයක් විදිහට, ට්‍රීට්මන්ට් එකක් විදිහට ලබා දෙන්න. එතකොට ස්කින් එකත් ඊට අනුකූලව රියැක්ට් කරයි. ඔයගොල්ලෝ ඔයාලගේ ස්කින් එකට සලකන විදිය අනුව තමයි ඔයාලගේ ස්කින් එක ඔයාලව ලස්සනට තියාගන්න මහන්සි වෙන්නේ. එහෙනම් ආයෙත් ඉක්මනට හම්බ වෙනකන් සතුටින් පරිස්සමින් ඉන්න, අමතක නොකර subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. ආදරෙයි.